දූෂණය වංචාව නාස්තතිය අක්‍රමිකතා සහ අකර් යක්ක්ෂමතාවේ ගැන රටට ඇත කියන ටෙලිවිෂන් ටෙලිවකය දැ.ෙ. අදලියන්නේ හාරසිය හැටහත් වැනි ටෙලිවකය. ඔබ දන්නවා අප කතා කරමින් සිටියේ නිදහස්සින් පසූ ලෝකයේ රටවල් අපව පසුකරගෙන ඉදිරියට ගිය ආකාරය ගැනනේද. අපිට එහෙම යන්ට බැරිවුණේ ඇයි කියනකට කාරණාතේරුම් ගැනීම ඉතාම වැදගත් හොදේ ඒ කියන්නේ අපට ආසියාාවේ ආශ්ශර්ය අහිමි වෙනකොට ජපානය වගේ රටවල් ආසියාාවේ ආශ්චාර්ය, අත් කරගත් ආකාරය හරරිපපුරුයි හොඳේ පසුගේ ටෙලිවකින් ලි්වා ඔබට මතක ඇති එක්දහස් නවසය හතලිස් පහේ ය දෙවන ලෝක යුද්ධෙන් පස්සේ ජපානය මහපලොවටම සමතලා වෙලා තිබුණේ අපි එක්දහසසය හතලි සටේනි දහස ලබනකොට ජපහනී තරම් දුප්පත් බිමට සමතලා වෙච්චි රටක් නෙවේ ොඳේ පසුගගේ ටෙලිවයකකි නේ බව පැහැදිලි කළ එතටම අපට බැරිවුණේ ජපානයට හැකි වුණේ ඇයි කියලා විද්‍යාත්මකව තේරුම් ගතයුතුයි. අඩුමගානේ දැන්වත්. මේ රටහදන්න අලුත් අඩිතාලමක් දාන්ට පුළුවන්ද කියලා තේරුම්ගත යුතුව තිබෙනවා හොඳේ මතගතියාගන්න දෙවැනි ලෝක යුද්ධය අවසන් වෙනකොට සහල්වලට කැරලි කෝලහල පවා ඇති වුණු රටක්වේ ජපානය හොඳේ ඉතිහාසේ බවස්සා ඳහන් වෙනවා. එක් දහස් සමසය හතලිස් පහවන විට ජපානය සතුව තිබුණේ ස්ොභාවික සම්පත් ඉතා සීමිත ප්‍රමාණයයක් හොඳේ ගල්ලගුරු සහ තම්බ තමයි ප්‍රධහන වුණේ. මෙ කාලයේ වනවිට චපානය ඔය බටහිර රටවල්වලට පසු පසින් හිටියේ. හරිය ඇත්තටම දෙවනි ලෝක යුද්ධයෙන් පසු ජපානය මුහුණදුන් ප්‍රධහන්නතම ගැටළුව වුණේ ප්‍රාග්ධන හින්ගේය ප්‍රාග්ධන හින්ගේ. හොඳේ ඒකට හේතුව ඔය කර්මාන්ත ශාලා විනාශ වෙලා තිබුණා රජයවගේ ම පෞද්ගිලිකාංශේත් මුදල් හොඳදටම හින්දිිලා ගෙහිල්ල තිබුණේ. මෙතනද තමයි චපානයේ ඒ ජපන් දේශ පාලලක්නීෙන් බුද්ධිමත්ව ක්‍රියාක් කලේ හොඳේ උන්දට මතකතියා ගන්න සුළු වශයෙන් තමයි විදේශනය ගත්තේ. ඒ ගත්ත නයත් ඉතාම ප්‍රයෝජනවත් ලෙස ආයෝජනය කලා හොන්දේ අපේ උන්දල වගේ නෙවෙයි. අපේ සමහරඩ නාය තියෙනවා ඒ ආයෝජනවලට ඒ නය අරගෙන මොනවට දායෝජනය කළේ කෙලා හොයා ගන්ට බෑහොන්දේ ඉළඟ ටෙලිවවැකි අහගෙන ඉන්ටකෝ ඒවා ගණන හිලව එක්කම විස්සර කරනවා හරිිය. ඒක්කම ඔය ජපන් රජේ තව වැදගත්ධයක් කලා. තමයි ලෝකේ තරගකාරී සමාගම්වලට එක පාරටම තම රටතුළට එඩ දුන්නේ නෑ. සீமா කලා. හර්ද ඒක කියන්නේ රිජු විදේශිය ආයෝජන වලට එටකිවේ නෑ. එකට අපි නේද එන්න එන්න ගන්න ගන්න ඕහ මේන් තියෙනවා නේද. ඇයි බලාගෙනන්නේ අමුල් එන්න බබුන්න එන්න නේද. අමෙන්න්න අපේඉඩ මෙන්න අපේ කිරි ගවියෝ නේද. හෝල්සේල් අරයන්න කියලා ඕන උදීන හැඳෑයනකන් කෑගහ රටක් නේද අතෙති අප කියවා නේද.. ිඉ අරම මේ පාටොෆ් නෙද ඔ මේ තමයි මේ අපේ ඉතිහාසය ඉඳලම මේ අපි පාටෆ් කියලා හිතාගෙන කාාගෙ හරි ඉතින් මිහිතීනය විකුණනකන අපේ සංකෘතිය ජපානයහෙම කළේ නෑ හොදේ එදා ජපානය තමාගේ ප්‍රධහනතම ප්‍රාක්ග්ධන මූලාස්ත්‍රේ ලෙස සැලකුවේ ජපන් ජනතාව හරිිය හැම කෙනෙක්ම ආවරණය වන පරිදි සැමටම ගෙවී හැකිලෙස බදු හඳුනලදිල බදුසල්ල එකුතු කළයි කඇත්ත. හොන්දේ අපේ වගේ නෙවී. නත් අපේ අරක්කුකාරීන්ට ඇතකොට සීනි බාලට වෙනම බදු නේද බඳදු සැපයගල්ලන්ට ජනතාවට බදු බරණේද ජපානහෙම කළේ නෑ. සමාගම්වලට බදු සහන දුන්නේ මේ වගේ යාළුමිත්‍රකම් ඥාති සම්බන්ධ කංවලල්ට නෙවෙයි ප්‍රතිපත්තිවලටනුව. හොඳේ ජපන් රැකියාවල නිරතවුවන්ට වසරකට බෝනස් දෙකක් දෙන තරමට ඒ රට දියුණුවෙන්ට පටන්ගත් හරද ඒ බෝන සල්ලි ඉතුරු කරට අච්්‍යානවපුරද. හොඳදේ මේ නම් ඉතින් බෝන ස්කහොම වනත් අර මහ බැංක්කවස් ෙට් එකටනම් ඉතින් නද සුවිපකක් ඇදගත්තන්නන්නේ නේද. ඕ ඇද ගත්තා මිලියනේ සුවිපේ වනේද. ඉළඟට වැදගත්මදේ මේ රජයේ අයවැයි වියදම්. හොඳට මතකතියාගන්න. රජයේ අයවැය වියදම්. නාාස්තිිකාර වියදම් කිසිවක් එදා ජපානය කළේ නෑ. හරිද පුදදුම සංයමයකින් අර පරිස්සමකින් තමයි රජයේ අයවැය ක්‍රියාත්මක කළේ. ම රටනේද බංකොලොත් වෙෙලා නට්ටම් වෙලා ඉන්නේ නමුත් ජනපති රැජිනගේ මළගෙදර ගේිය ගමන ගුවන් ගමන් ගාස්තු විතරක් කියයද නෙද රුපියල් කෝටි දෙ එකක පැෑන්ලනේද ඒතමයි ලංකාව ඔහොදේ අපේ ලොක්කෝ නැවගින්නත් බෑන්චුන් ජාතියක්න නේද නැවගිල්න්නත් බෑන්චුන් සෙට්ටක ක අපට ඉන්නේ අපේ පාලකින්ට වගවීමක් නෑ අපේ පාලකින් නීතියට බයනෑ ජපානේ අගමැතිටත් එක නීතිය පුර වැසි අටත් එක නීතිය හොඳේ ඒ. ට හොඳම උදාහරණය තමයි කකෝඒ තනාකා කකෝේ තනාක ඔහු ජපානයේ ආර්ථිකෝ ව්‍යාපාරික වශයෙන් සහ ජාත්‍යන්තර වෝ ගොඩගත් අගමැතිවරෙක් මීට පෙර ඔහු ෑැනප සඳහන් කලා ඔවු. ඔහු ඉතා විශිෂ්ට අගමැතිවරයෙක් ඔහු කලාක් මුදල් ඇමතිවරයාලෙ සත් කටයුතු කලා ඌහ දේශපාලනයට එනවිටත් ප්‍රකෝටිපතියෙක් හොඳේ ප්‍රකෝටිපතියෙක් ඔහුටම කියලා දැවන්ත ඉදිකිරීම් ආයතනයක් තිබුණ ඔහු ජපන පබහසත්ම මිනිස්සු අතර හිටියේ එක්දසමසේ හැත්තහයේ දී හිටපු අගමැති කකෝයේ තනාකාව අත්තඩංගුට ගන්නවා ඒ ඩොර් ලක්ෂ විස්සක අල්ලසක් සම්බන්ධින් ඔය ලොක්හිට් ගවයාාන සමාගමහා කළ ගනු දෙෙනක් දනම් කරගෙන තමයි මෙහිටපු අගමැතිවරයාාව. ඉතා විශිෂ්ඨ සේවාවා කරටට කරපු අගමැතිවරයාාව අත්අඩං ගොට ගන්නන්නේෙ හොන්දේ අවුරුදු හතක නඩුවි භාගයක් ්‍යයනවා. අවුරුදු හතක හොඳදේ හිටපු අගමැතිවරයාට 1 මිලියන පන්සීයක දඩයක්කා වසර හතරක සිරදඩුව මක් නියම වෙනවා හොදේ වසර හතරක සිර දඩුවමක්. එක්දා සමසය අසු පහේ කකෝයේ තනාකා ආගාතයකට ගුදුරුව මියයන. ඒතමයි චපන් නීතිය. හොඳේ ඒ ජපන් නීතියයි අපේ නීතියයි නිකමට වගේ සසඳල බලන්ට කියලා අද ටෙලිවැැකිය ඔබෙන් ඉල්ලෙනවා. හරියට නීතිය ඉදිරියට ගෙනගියානම් ඔය දෙසිය විසි පහෙන් දෙසීයක්වතන් මෙලහකට කූරුගණින්ට ඕනෙමයි. හොදේ.